මනෝ විඤ්ඤාණ ප්‍රශ්නයක් තියෙනවා. මනෝ විඤ්ඤාණ ධාතුව නම් ලෝකේ ආකාර ජීංග නිමිති උද්දේශ ප්‍රඥප්ති ආදී වශයෙන් හඳුන්වන ආකාරයන්ගේ ආකාර වශයෙන් වටහා ගැනීමට හේතුවන මූල වැටහි මාත්‍රයයි. ඊදා ඊටපස්සේ මේ සත්‍යර්මයේ මෙලක් යැත්තේ ඇති කොටසක මේ කොටස සරලව පැහැදිලි කරලා දෙන කැම ඉල්ලීමක් කරනවා. මේ මාත්‍රියේ පළවෙනි අදි ලිපියක තියෙනවා. මේ ලෝකයේ යම් කිසි තිබෙන දේවල් අපිට වැටහෙන ක්‍රම තියෙනවා. ආකාර වශයෙන් වැටහෙන. යමක් දැක්කහම ඒක මෙබඳු ආකාරයි. දැකපු දේ දනුව අතීතයේ දැකපු දේ එක ආකාරයකට සම ආකාරයකට දැක්කෝ. ඒ ඉතෙල්ලා කිව්ව දෙයට අනුකූලව ඒකට වෙන් කරපු දේ මොකද්ද? ඒ නමින් ඒ ස්වභාවයෙන් ඒක කියන්න පුළුවන්. දැන් පැත්තක තියෙනවා වාහනය. පෙරත් වාහන දැකලා තියෙනවා. ඒවා පිළිබඳ දැනුවත් වෙලා තියෙනවා. ඒකට කියන්නේ වාහනේ කියලා. ඒක යන්න දෙන්න පුළුවන් එකක්, ගමන් කරන්න පුළුවන් જાති එකක් කියලා එහෙම දකිනවා. ක්‍රියාත්මක කරලා යන්න පුළුවන් මේ විදිහ එකක් කියලා. ඒ මතක සටහනක් තියෙනවා. ඊට පස්සේ ඒ මතකයට අනුරූපව දැනුත් අපි ඇහෙන් දකින්නට යමං ආකාරය දැක්කා. දැන් ආකාරය දැක්කහම දැක්ක ආකාරයේ මේ කියබඳු ලිංගයකට අයිතිද නැත්නම් කොටසකට අයිතිද? මේ වාහන කියන කොටස වලට අයිති දෙයක්. අපි වීල් එකත් වාහන කොටසට අයිති. අපි වෙන කාර්යයත් වාහන කොටසට අයිති. වෑන් එකක් තියෙනවා ඒකත් වාහන කොටසට අයිති. ලොරියක් තියෙනවා වාහන කියන කොටසට අයිති. ආකාර ලිංග. කාර් එක එක විදියක්, වීල් එක තව විදියක්. එතකොට වෑන් එක තව විදියක්, ලොරිය තව විදියක්. ආකාර එක එක ආකාර. ඒ ලිංග කියන්නේ වාහන කොටසට අයිති. නිමිති. ඒක නිර්මාණය වෙලා තියෙන ආකාරය. මෙබඳු ආකාරයේ නිර්මිතය. මෙබඳු ස්වභාවය ඒක දකින්න. උද්දේශ. ඒකින් එකට උදෙසා පනවන. මේක කාගේද? කවුරුන් උදෙසා හදපු එකද? කවුරුන් උදෙසා පවතින එකද? මේ ආදි වශයෙන් උද්දේශයන් තියෙනවා ඒක. මේ ආකාර ප්‍රඥා ගහක් තියෙනවා. ඒකට අපි ගහ කිව්වා. පනවා ගත්තාම. ගල කියනවා. නම පනවා ගත්තා. එක එක භාෂාවලින් පැනෙව්වා. ශබ්ද රටාවලින් පැනෙව්වා. යමක් හඳුන්වනවා. මෙන්න මේ යාතියෙන් ගත්තේවෙන් තමයි අපි අරමුණු කරනකොට අපි අදහස් ගන්න හිතට. අන්නේ ඒ ආකාරයෙන් අපි යම් කිසි විදිහක මනෝ විඥාණයකින් ඔය ආකාරයෙන් ඒ අදහසින් එක හඳුනා ගන්නවා. ඒතර ඒක හඳුනන ආකාරය ගන්න මේ විදිහටයි. ඒතර ඒක මූල වැටහීම කියලා කියන්නේ. ඒක තමයි වැඳුනේ නැහැ. අරමුණු කළා දැනගත්තා. ආරම්මන විජානන ලක්ෂණ ආරමුණු විවිධාකාරයෙන් දැනගන්න චිත්ත ලක්ෂණයේ 15. ඒ ලක්ෂණය මුල් කරගෙන මොකද කරන්නේ? විවෙන්ගෙන් කරලා දැනගත්තා. මනෝ කියන වටම 15. මනගැනීමේ හැකියාව. මේ මිනිස්සෙක්, මේ සත්වයෙක්, මේ ද්‍රව්‍යයක්, මේ මෙබඳු වස්තුවක්, මේ මෙබඳු අසජීවී දෙයක්, මෙබඳු අජීවී දෙයක් හිතේ මෙහෙම වෙන්වෙන් කරලා දැනගැනීමේ හැකියාව කරලා දැනගත්තා. දැනගන්න එනොට මනෝ වේලා ආවා. ඊට පස්සේ මෙතින් දැනගත්තේ වතුල අපි ආවේ සසර ගමනේ. පිය කරන මනාප කරනවා හොයාගත්ත ගමන. මේ අතරින් යම් කිසි ඉෂ්ට ප්‍රිය දෙයක් ඇත්තම මගේ කරගන්න ඕනේ, මම කරගන්න ගන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු. අරමුණු උනාට පස්සේ හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය නම් මනාපනේ. මටත් එහෙම එකක් තියෙනවනේ. ඒක මගේ කරගන්න ඇත්තා. මමත් එහෙමනම් ඔය අදහසේ අන්න මාන සංකීන මනස සමග බැඳුණා. මැනගත්ත ලක්ෂණ සමග බැඳුණා. ඊට පස්සේ බැඳිලා ඉතින් ඒක සමාස ගන්න පුළුවන් වුණා නම් සමාසුල කරගන්න. මේක දැන් මාගේ. හාද වුණා, හදයන් වුණා. ඒකට අනික් කෙනෙකුට අත තියන්න දෙන්නේ නැහැ. මගේ වශයෙන් පවත් ගන්නවා. ඡණ්ඩ රංග. මනසේ වෙනස් වෙනවා. ඊට පස්සේ තමන් ඒකෙද ඒවට ආයතන කරගත්ත සමගිය අසකන්දි වෙනාදී ශාරීරිය මන්ද ඒවට ආයතන කරගත්ත මනෝ මන ආයතනන්ද ඒකම අග්‍ර කරගත්ත මනේන්ද්‍රියන් ඊට පස්සේ තමා විසින් මායා දර්ශන ඇති දේවල් හැටියට හිතාගෙන මුලා මායාවට හැරිලා විඥානෙ නැමැති මායාකාරයා කියන මායාකාරී පැණි විඥානෙට ගෝචර වෙලා මම මගේ කියන්නා වූ අදහසක් ඇති කරගත්තා. ඇතිගෙන පැවැත්මේ බලාපොරොත්තුවා සමග බැඳුණා. අන්නේ විඥානීය ගොඩනගාගෙන විඥාන සංදීවත් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඒබඳම මුලා දැනීම වල සම්පින්දණය බලපත් වෙනවා. මෙන්න මේකෙ විදිහ විඥාන සංදීතිනක වැඩෙනවා. ඒකේ ආරම්භය තමයි අරමුණ වෙන අවස්ථාව.
අරමුණු වෙන ආකාරය තමයි මේ පෙන්වන්නේ ආකාර ලිංග නිමිති උද්දේශ ප්‍රඥප්තිය ආදී වශයෙන් ආකාර වෙන හැටි අරමුණු වෙන හැටි අරමුණ මනසට ගෝචර වෙන මූලික අවස්ථාව ඒකයි ආගන්තුක උපක්ෂේණා කහට ගෙනලා කහට ගෙනලා ඉඳලා විඥාන අවස්ථාවලපත් වෙනවා ඒක තමයි එතකොට ඒකේ මූල වැටහි මාත්‍රිය තමයි ඉස්සලා අරගත්තේ මනෝ විඥාන කියන අවස්ථාවදී ගන්න විඥාන මනෝ මනෝ වෙනකොට එතනින්ම පටන් ගත්තේ වැරදි ආකල්පයෙන් බැහැගත්ත නිගමන. ඥානෙත් නැ ගන්න තියෙන මොකද? ඇතිසේ පේන මායා මිසක් ඔය ඇති දේවල් නෙමෙයි. ඇතිසේ පේන මායාව. වැලි කැට එකතු වෙලා වැලි ගොඩක් පේනවා මිසක් ඒක වැලි කැට එකතු වෙන්නේ මායාව වැලි ගොඩ මිසක් වැලි ගොඩ කියලා එකක් ඔතන නැහැ. ගල් කැට එකතු වෙලා හටගත්ත ගොඩ ගල් ගොඩ කියවා මිසක් වෙන ගල් ගොඩ කියලා තව එකක් ඔතන තිබුණේ නැහැ. ගල් කැට එකතු වීම හටගත්ත මායාව ගල්ගොඩ. වැලි කැට එකතු වෙලා හටගත්ත මායාව තමයි වැලිගොඩ. වැලිගොඩ කියලා එකක් ලෝකෙ තිබිලා නැහැ. තිරිච්ච මායාව කතාව ඒක තමයි. මවත්වයෙන් පස්සේ යනකොට යාවුනේ මොකද්ද? ඒකේ යා කරගත්තේ තමයි මායාවෙන්. ඉතින් මවත්වයේ ගත්තේ මොකද? ඇහැක් ඕනේ, රූපෝ ඕනේ බලන්න. ඇහැ නැමෙති මමත්වයේ යා කරගත් එක මායාවක් වුණා. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු හතරක සම්පින්දණයකින් සකස් වෙච්ච ධර්ම බලයත් එක්ක සම්බන්ධ වෙලා ඒකට අවශ්‍ය විවිධ හේතුකාරකයන් එකතු වෙලා හටගත් එකක් නිසා ඇහැ කියලා එකක් හටගත්තා. මේක මගේ ඇහැ කියලා මමත්වයේ යාවුණා. මායාවට බැහැ. ඒ වගේම සතර මහා භූතියකින් හටගත්ත යම් යම් ආකාර ස්වභාව විද්‍යාමාන ද්‍රව්‍ය වස්තුවක් හරි පේන මට්ටමල ඇහැට රූපයක් වශයෙන් ගෝචර වුණා නම් ධාතු හතරෙන් නැති දෙයක් ඇතිසේ හදලා එක එක විදිහට පේනවා. ඒකට අපි එක එක නම් තියාගත්තා. තියාගෙන ඒක සමග මමත්වයේ යාවෝ. ඇති ආකාරයට පෙන්නපු දේවල් මිසක් ඇති එකක් නෙවෙයි ඒක. ඒකට යාවුනහම එකක් මායාවක් වුණා. මෙන්න මේ විදිහට එකින් එකට අපි සකස් වෙලා එනවා. ඔය වෙලින් අර ආස්වාදී ලැබීම තමයි මේ සතර ගමන හදාගත්තේ ආස්වාද භුක්තිය. මායාවන්ගේ ආස්වාද භුක්තිය තමයි ලෝකයා පියකලේ. මායා ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වුණා ඒ නිසා. ඒ බලාපොරොත්තුට අනුකූල වන්නා වැඩ පිළිවෙල තමයි මායා ලෝකයා ගොඩනැගුවේ. ඇතිසේ වෙන්නන බොරු ගොඩනැගුවා. නැති දෙයක් ඇතිසේ වෙන්නන මායාකාරීකම සමාන කරලා පෙන්නනවා විඥාන. ඥානී හිම එකක් නෙමෙයි. මායාව මායාව හැටියට දකින්නවා ඥානි. වැලිගොඩ නැමැති මායාව වැලිගොඩ නැමැති මායාවක් හැටියට දකින්න. ඇතිසේ පෙනෙන මිසක් ඔතන තිබෙන කෑලි කෑලි එකතු වීමෙන් ඇතිසේ පේන සකස් වුණ දෙයක් මිසක්. වැලිගොඩ කියලා එකක් ඔතන නැහැ. වැලිගොඩ කියලා එකක් තියෙනවා කලන්දක් බෑ වෙදින්දක් බෑ විනාශ කරන්නත් බෑ. යමක් ඇති නම් ඇති කියන්නේ ඒ අර්ථය. ඇතිසේ පේනවා මිසක් ඇති දෙයක් නෙවෙයි කියලා දැනගන්නවා ඥානි. තර විඥාන නෙමෙයි තියෙන ඥාන. ඥාන විද්‍යාවෙන් පහළ වෙනවා. විඥාන අවිද්‍යාවෙන් පහළ වෙනවා. ඔය දෙක වෙනම දකින්න ඕන. ඉතින් යම් දවසක විඥාන ප්‍රඥාව වල්ලා අවිද්‍යාව දුරු කරපුවාම අර දේන එක පේන විදිහටම පේනවා. හැබැයි ඒක දකින්නවා මායා ගොඩ නැගිච්ච මායාවක් මිසක් ඇතිසේ වෙන්නත් ඇතේ ඇති ඇතේ ඇති දෙයක් එතන නැහැ. ඒක දකින්න. නමුත් නැත යන වචනේ දාන්නේ නැහැ. ඇත යන වචනේ දාන්නේ නැහැ. යථාර්ථයෙන් ඒක බලන්න. ඇත නැත කියන වචන දෙක මේ ලෝකයේ මායාවන් ගොඩනැගෙන ඒවා විනාශය සහ ගොඩනැගෙන උට පෙන්නට හදාගත්ත වචන දෙක. යථාර්ථය දකින්නවා කියන්නේ හේතුඵල වශයෙන් ඒක තිබෙන ක්‍රමකතාව දකින්න. ඥානයෙන් දකින්නවත් වාහනේ අරිහත්ත්වයට පත් වෙනත් ඇත් දෙක අරගෙන ඉන්නකොට අරිහත්ත්වයටපත් වෙලා නැහැ. අර වාහනේ ත්‍රිවිල් එක කාර් එක කියලා පෙරුණා. ඇත් දෙක පියාගත්තා වැපාත්තේ සීකලා අරිහත්ත්වයටපත් වෙලා ඇසැරියා. අර වාහනේ එහෙම ත්‍රිවිල් එක කිනක එහෙම පේනවා කාර් එක කිනක එහෙම පේනවා. ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ ලොමේ ගියේ. හැබැයි වෙනසක් වෙනවා. මොකක්ද? ඇත යන්නා වූ දෘෂ්තියෙන් අරගත් එක බිඳිලා ගිහිල්ලා. ඒක මායා දර්ශන මිසක් වෙන හරයක් නැහැ කියලා දැක්කා. අල්ලන්න හරයක් ඒවැ නැහැ කියලා. ඒක පෙනෙන දර්ශනීය ගෝචර වෙන මායාව බව දැක්කා. අන්‍ය ආකාරයෙන් යථාර්ථය දැකීම තමයි ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. පෙර භවයෙන් ගිනාපු කර්ම වේගය අනුව
මුලාවට පත් වෙච්ච දේවල් හොයාගෙන ඒවා අසුරු කරන්න හදාගත්ත කර්ම විපාක කයද. ඒ කර්ම විපාකයෙන් ගොඩනගිච්ච අසකන දිවනාසයේ ශාරීරියේ තියෙන නිසා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට ගොඩනගිලා බාහිර ලෝකෙ එකතු වෙන නිසා. ඒවා දැනගන්න මේ ආකාරයෙන්ම හිතක් පහළ වෙච්ච නිසා අවිද්‍යාවෙන් ගොඩනගිච්ච කර්ම ශක්තිය බලේ. ඒ ටික අත්හැරුන්නේ නැහැ පිරුණම් බලකම් තියෙන. හැබැයි ඒ ටික දැන් හැවටින් නැති එකයි අරිහත් ඵල ඥානයෙන් ඥානීය පහළ නාම සිද්ධ වෙන්නේ. විඥාන නිරෝධ වුණා ඥාන පහළ වුණා කිව්වොත්